මේ කැට කඩලා හරි මුදල් ටිකක් හොයාගෙන හරි ණයට අරගෙනම හරි මුදල් ටිකක් දැන් තමන්ගේ පවුලේ අය ජීවත් කරවන්න උත්සාහයක යෙදෙන. එතකොට මේ උත්සාහයක යෙදුනට හැබැයි අපිට තියෙනවා මේ රටේ මේ ගම් අපේ මිනිස්සු වැඩිපුරම ගියේ දැන් අඩු කරපු බඩු ගන්න. ඈ ලූණු සැමන් සීනි අඩුවට දෙනවා කිව්වනේ. දැන් මේ අඩුවට දෙන තැන්වල සතසේ දැන් මම පුද්ගලෙක්ව යවුවා වතු පිටිවල සතසට සැමන් නැහැ ලූණු නැහැ මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන මේ කඩවල් වල අපි හිතුවා මේ සතසවල් වල වරි තියෙයිද කියලා. නමුත් දැන් සතසෙවත් නැහැ සැමන් සතසෙවත් නැහැ ලූණු සතසේ නැතුව අනිත් එක කඩයකවත් ඒ කිව්ව මිල ගණන් වලට ඒ බාණ්ඩ වෙළඳාම් කරන්නේ නැහැ. ඒක ඉතාමත් වගකීමෙන් කියනවා මේ ආණ්ඩුවට මේ රජයට ජනතාව අපිට එකපාරකුත් අපිට මතකයිනේ සැමන් 100ට දීලා පරිප්පු 60ට දුන්නා. ඒ වගේ තත්ත්වයක් තමයි යලි උදා වෙලා තියෙන්නේ. එදා සැමන් 100ටයි පරිප්පු 60ට දුන්නා වගේම අද ඒ කිව්ව මිල ගණන් වලට සැමනුත් නැහැ සීනිත් නැහැ ලූණුත් නැහැ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් අහස උසට ගිහිලා තියෙනවා. ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමට ගිහිලා තියෙනවා. ඒකෙන් ද වැඩි අවධානයක් යොමු කරලා ජනතාවට අවශ්‍ය සහනය ගම්පා දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි මුළු රටේම මේ රටේ ජීවත් වෙන ජනතාවට සහනයක් ලබා දෙන්න ජීවන වියදම අඩු කරන්න කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.